මන්නම් බලන්න මේක මහජනතාවගේ දෘෂ්ටියෙන් මටනම් පේනේ ඇත්තට කුකුල් පොරයක් වගේ මේක. දැන් අර පැත්තෙන් මේ පැත්තෙන් රනිල් වික්‍රමසිංහයි සජිත් ප්‍රේමදාසයි ඒ පැත්තේ පොර කනවා. ඒ දෙන්න අතර එක පොරයක්. අනිත් පැත්තෙන් කවුද මෛත්‍රීපාල සිරිසේනයි පොහොට්ටුවේ කවුද ගෝඨාභය රාජපක්ෂ තව පොරයක්. මම එකයි යන හැම විටම කියන්නේ මේ රටේ අවුරුදු 70කට පස්සේ රට ගලවා ගැනීමේ ක්‍රමවේදයේ එක ස්වභාව ධර්මයක් විසින්ම දීලා තියෙනවා. මේ කුකුල් පොරේ ඔහොම යන්න දෙමු අපි බලමු මෙහෙම ගියාවේ. අන්තිමට මේකේ දැන් ඔබ කිව්වේ මේ ප්‍රශ්න දෙක සම්බන්ධයෙන් හැබැයි ඔබ හැබැයි එක්සත් ජාතික පක්ෂයේ ඕවරෝල් නම් කියනවා. ඔව් ඒක ඕවරෝල් කතා කරනවා නම් මට කියන්න තියෙන්නේ මේක අන්තිමට මෙහෙම යනකොට මේක පින්නකලකට ඉදිරියටම ගිහලා අවසානයේට නෝක පාර්ශව තුනක් අතර ඝට්ටනය වෙසෙ විතර පාර්ශව පහක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂෙන් දෙන්නේ ඒ වගේම පොහොට්ටුවෙන් ඒ පොහොට්ටුව කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොහොට්ටුවෙන් තවත් එක්කෙනෙක් මේ විදිහට යන්න පුළුවන් ඕන් සෑම උත්සාහයක්ම කරනවා මේක වළක්වන්න. නමුත් මේ රටේ මහජනතාවම තවදුරටත් කාලකන්ණි වෙන්න විදිහක් නැහැ. ඒකෙන්ද ඔක ওই විදිහටම ගියාවේ. අන්තිමට එහෙම ආවොත් එහෙම ඒකත් රටේම භාගය තමයි. දැන් තියෙන විදිහට නම් මමත් මේ පාර්ශවයන් සමග කතා කරනවා. පේන්නේ නම් ඒ වගේ තත්ත්වයක් තමයි. නමුත් මේ සම්බන්ධයෙන් ලොකු උත්සාහයක් ගන්නවා මේක වළක්වන්න. අර මං ඉස්සෙල්ලා කතාවක් කිව්වේ මේ දැන් පාර්ස් එකම දේශපාලන පක්ෂයේ තුල කුලල් කා ගැනීමක් තියෙනවනේ. මේක වෙන්නේත් රටේ වෙලාවට කියලා අපි දකිමු. එච්චරයි මට කියන්නේ. ඒ පාර්ශ්වයෙන් කොහොමද ඕන පක්ෂයකට ලියාපදිංචි දේශපාලන පක්ෂයකින් අපේක්ෂක ඉදිරිපත් වෙන්න පුළුවන් කියලා ඔබ දන්නවනේ. ඒ වගේම පාර්ලිමේන්තුවේ හිටපු ඕන කෙනෙකුට ඉදිරිපත් වෙන්නත් පුළුවන්. ඒ හින්දා ඒ විදිහට ආවොත් එක්සත් ජාතික පක්ෂයෙන් දෙන්නෙකුත් ඒ වගේම පොහොට්ටුව හා ශ්‍රී ලංකා පක්ෂ නිදහස් පක්ෂයේ තව වෙන වෙනම ආවොත් ඒක අතින් රටේම භාග්‍ය තමයි ඒක වුණොත්. මොකද දැන් රටේ මහජනතාව මේක පිළිකුල් කරනවා මේ 225ම කොහො කෙසේ හෝ නිරපහරින්. අන්න ඒකට දොර අරිනවා මේගොල්ලෝ. අනිවාර්යෙන් භාග්‍ය. රටේ භාග්‍යයට තමයි ඒක සිද්ධ වෙන්නේ. මොකද මොවුන් රටම දකිනවා මේ වෙච්ච මහා අභාග්‍ය ඒකෙන් රට ගලවා ගැනීම සඳහා තමයි මේ විදිහට මේ දොර විවෘතවන්නේ. ඒක වුණොත් ඒක රටේ ගැළවීම. නෑ ඔබ අහලා ඇතිනේ මේ නාගානන්ද කෙනා මේක ඇවිල්ලා මෙහෙම ගිහලා මේ රැළ එක්තරා විදිහට සුනාමියක් දක්වා වර්ධනය වෙනවා කියලා. ඒකට මේ සුනාමිය හදන්නේම මේගොල්ලොම තමයි. ඒගොල්ලොම හදනවා ඒකට දොර විවෘත කරනවා මෙහෙම ගිහිල්ලා. මම දැඩිසේ විශ්වාස කරනවා මේක ඔය දේශපාලන පක්ෂ දෙකම මේ රටකට කරපු විශාල අපරාධයක් තියෙනවා. ඒක රටම දන්නවා. අපි දන්නවා ඒක නිසා මේ නාගානන්ද කතා කරන්නේ මේ වර්තමාන දේශපාලන පක්ෂ හා අතීතයේ හිටපු අය ගැන නෙවෙයි. අතීතයේ හිටපු දේශපාලන පක්ෂවල එක්සත් ජාතික පක්ෂය ගත්තොත් එම ඩග්ලිස් සෙන්නායක වගේ මහතුරු වෙන ගෞරවාන්විත වෘත්තියේ ඉඳලා දේශපාලන ඉඳලා විශ්‍රාම ගිය අය. ඒ වගේ තමයි එන්නේ පෙරා මේ වගේ හිටියා ගොඩාක් අය. නමුත් අද එන්නේ මේ එන්නේම මංකොල්ලේට. දැන් ඒකින්ද ස්වභාව ධර්මය විසින්ම මොවුන් විනාශ කරන තත්වකට මොහොදුරට වෙන්න ඉඩ තියෙනවා.